දිනපතා වටිනා ධර්ම දේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සේවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න. පින්වත්නි දෙයයන්ටත් පින් ඕන. ඒක තමයි අපි දෙයයන්ට පින් දෙන්නේ. ඕනෑම පින්කමක් කළාම අපි ඒ කළ පින ආකාශට්ටාච බුම්මට්ටා කියලා ගාතාවකුත් කියලා පින් දෙන්නේ. එත්තාවතා චම්මේහි කියලා පින් දෙන්න. මොකද දෙයයන්ටත් පින ඕනා. ඊළඟට පැවිදි වුණත් පින ඕනා. පැවිද්ද බබලෙන්ද නම් පින තියෙන්න ඕන. පින් ඇති කෙනාගේ තමයි පැවිදි ජීවිතේ ලස්සන වෙන්නේ. පැවිදි දිවියත් ලස්සන වෙන්නේ, උපවත් වෙන්නේ, අර්ථවත් වෙන්නේ පින තිබුණාම. ඒ නිසා තමයි බුදුවරු දේශනා කළේ පිනට බය වෙන්න එපා. එක පිනක් කරලා නතර වෙන්නත් එපා. නැවත නැවත පුනක් පුනං කියන වචනය. නැවත නැවත කරගත යුත්තේ පින. ඇයි ඒම වදාලි සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයි සැපයි කියලා කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි, තමන් කළ පින. තමා කරගත් පින තමයි සැප පිණිස පවතින. ඒ නිසා පින්වත්නි ගිහි වේවා පැවිදි වේවා අපි කාටත් උපකාර පිණිස පවතින දේ තමයි පින. පින් කරගන්න ඕන. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ අපේ රටේ අත් දවස තුන් මාසෙ මේ ආදි වශයෙන් දින නියම කරගෙන විවිධ මාධ්‍යයේ පින්කම් කරන කරලා අපි මිය ගිය කෙනාට අනුමෝදන් කරනවා. අපේ ඥාති පේත, පේතය පෙරේත කියලා කියන්නේ මේ පෙරේතයම නෙමෙයි මළගිය අය. මළගිය අයට කියන නම තමයි ප්‍රේතය. කවුරු හරි අපේ පින් ගන්නවා නම් සත්මුතු පරපුරේ මේ මැරුණු කෙනා විතරක් නෙමෙයි, අර සේනීය බිම්බිසාර රජතුමා පින් දුන්නේ කල්ප ගානක එපිට මැරිච්ච නෑය. ඒ නිසා කවුරු හෝ පින් ගනී නම් ඒ අය අප කළ පින් අනුමෝදන් වී සැපේට පත්වේවා. ඒ නිසා මේ ශාසනයේ වැඩවිසු නායකාමෘ කෙනෙකු ගුණයි සමරන්න. අද විවිධ ගැටලු පැන නැගී තියෙන. ඔය දැන් රටලෝකෙ දියුණු නිසා අර පෝන් එක ඇතුළේ ඔය පෝන් එකෙන් බොහොම මේ ආම්දුරුගොල්ලන්ට නින්දා කරන බවකුත් පේන. සමාරු කුණු අරපෙන් බැනපු තනු තියෙන. කරන කලට පව මිහිරිය මිෂේ. ඔය එක එක ජාති වැඩ කරනකොට අකුසල කර්ම බොහොම රසයි. ආම්දුරු කෙනෙකුට බණින එක පුදුම විදියේ භයානක අකුසලයක්. මතක තියාගන්න. පින්වත්නි වර්තමානි මෙච්චර දියුණු ශාසනයේ බැලුවත් මීට වඩා බොහොම නපුරු වැඩ, බොහොම නින්දිත වැඩ අපේ බුදුරජාණන් වහන්සේ වැඩවිසු කාලෙත් වෙලා තියෙනවා. මීට වඩා ජඩ වැඩ වෙලා තියෙනවා. දැන් බලන්න අපේ උත්පලවන්නා තෙරණියගේ කතාව. කියවිය යුතුම චරිතයක්. එතුමිය පිළිබඳ පාරාජිකා පාලි පොතෙත්, අටුවාවේ ධම්මපද අටකතාවෙත්, තේරි ගාථා කියන අටුවාවෙත් බොහොම ලස්සන කතන්දර තියෙනවා. කියවිය යුතුයි බොහෝ විට. පුදුම ලස්සනක් තිබිච්ච කෙනෙක්, රූප සුන්දරියක්. ඒකයි ඔය නමක් දාලා තියෙන්නේ උත්පලවන්නා. උපුල් මලක පාට පෙනුමයි ලස්සන. වර්ණනා කරන්න බැරි තරමට පංච කල්යාණි තිබිච්ච කෙනෙක්. මෙත් විය පැවිදි වුණා. පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් මේනින් වංශේ නම. නිකන් නෙමෙයි අපේ ශරියුත් ආම්දුරු වගේ. බොහොම බලසම්පන්න කෙනෙක්. ඊරිදි බලත් තියෙන. භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. මේ උත්පලවන්නා තෙරණිය දවසක් පින්වත්නි පින්ඩපාත වැඩලා
පින්දපාත කරගෙන දානි වළඳලා අන්ද වනේ කියන වනයේ ගහක් මුල වාඩි වුණා. ටිකක් නිරෝධ සමාපත්තියට සමවදී. ඒ කියන්නේ දානි වැළඳුවා දන් දුන්නු අයට පින් පිනිස. දන් දුන්නු අයගේ පරලොව ජීවිතේ සැපවත් වේවා. මේ සසර දුකින් එතර වේවා කියන පැතුමෙන් දානි වළඳලා ටික වේලාවක් අන්න අර භාවනා වේදන. ඒක තමයි පැවිදි සුවය කියලා කියන්නේ. නිවන් සුව විඳින. බොහොම තනියෙන් කාත් කවුරුත් ඇත්තේ නැහැ. ශුන්‍යාගාරගතෝවා ඉස් පරිසරයක්. ආරණ්‍යගතෝවා මා විශාල වනයක් අන්ද වනේ නම. අර කාත් කවුරුත් නැති අර වනාන්තරේ රුක්ක මූලගතෝවා විශාල ගසක් මුලයි වැඩින්. රහත් වෙච්ච අයට අනේ නැ බය තියෙන. බයක් නැ. බයක් සැකයක් නැ. ඒ තමයි රහතන් වහන්සේගේ බලය. වැරදි තියෙන සිතේ තමයි බය තියෙන. බයයි සැකයි ඇති වෙන. මේ බඳු උත්තමයෝ ළඟ බය නැ සැක නැ. ඕනෑම වනාන්තරයක තනියෙන් ඉන්න පුළුවන්. මේම වාඩි වෙලා භාවනා කරන වෙලාවේ එතනින් ගියා පින්වත්නි වැද්දෙක්. වැද්දගේ පිටිපස්සෙන් ටිකක් දුරෙන් තව වැද්දෝ ටිකක් එනවා. මේ වැද්දෝ සියලු දෙනාම එදා දඩයම් කරලා තිබුණේ ගවයෙක්ව. හොඳ ගවයෙක්ව දඩයම් කරගෙන මස් ටික කද බැඳගෙනයි මේ වැද්දෝ තම තමන්ගේ වාසස්ථාන බලා යනවා අන්ද වනේ මැද්දේ. යනකොට මේ වැදි නායකයා මුලින් යනවා අනික් වැදි පිරිස ඉසුළු විසුළු කරගෙන ටිකක් ඈතින් එනවා පයින්. වැදි නායකයා දැක්කා ගහක් මුල වැඩ ඉන්න මේ තෙරණිය. පුදුම ලස්සනක් අනේ භාවනාවේ යෙදිලා ඉන්න. මේ බුද්ධිමත් වැදි නායකයා කල්පනා කරනවා ඔන්න බලන්න. දැන් මම මෙතනින් ගියොත් මගේ පස්සෙන් එන මේ වැදි පිරිස මේ උදකලාව තනියෙන් ඉන්න මේ තෙරණිය දැකලා කරදර කරන්න බැරි කමක් නැහැ. මොකද එන්නේ වැද්දු පිරිසක්. ඒ නිසා මම වෙන පැත්තකින් ගියොත් අර පිරිස එන්නේ මගේ පස්සේ. මෙතුමියට ආරක්ෂාවක් සැලසී. එහෙම කල්පනා කරපු වැදි නායකයා තමන්ගේ අතේ තිබිච්ච මස් ටිකක් ළඟ තිබිච්ච කොළ ටිකක් කඩලා ගොට්ටක් වාගේ යදලා මස් ටික ඒකේ දාලා එතන ගහක එල්ලුවා. එල්ලලා වෙනත් පාරකින් ගියා. අර එන වැදි පිරිසත් ඒ වැදි නායකයාගේ පස්සෙන් අර යන පස්සෙන් ගියා යන්න. මෙතුමිය මගහැරුවා. දැන් මේ මස් ටික එල්ලනකොට මේ වැදි නායකයාගේ සිතේ පැතුමක් ප්‍රාර්ථනාවක් තිබුණා. ඕනෑම පූජ්‍ය පක්ෂ කෙනෙක් ඕනෑම කෙනෙක් සිල්වතුන් ගුණවතුන් මේ ටික අරගෙන යත්වා. ඔන්න බලන්න අත ඇරපුවට නමක් නියම කළේ නෑ ඕනම කෙනෙක්. මේ තෙරණියක් නෙමෙයි ඕන කෙනෙක් මේක දකින කෙනෙක් අරගෙන ගියාවි. තෙරණියක් නැගිට්ටා බැලුවා මේක තෙරණියට දැනුණා. කවුද උප්පලවන්නේ? ඒ ටික ගත්තා. එදිදි බලෙනුයි වැඩියේ භික්ෂුණීන් වහන්සේලාගේ ආරාමෙට. ගිහින් ඊළඟ දවසේ පාන්දර තුනපා ආදිය යොදලා අර මස්ටික ව්‍යංජනයක් ඇදුවා. අදාගෙන ඒක අරගෙන ඉරිදි බලෙන් ගියා ජේතවන ආරාමෙට බුදුරජාණන් වහන්සේට පූජ කරා. යන විටත් පන්සලේ සියලුම භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩලා. කවුරුත් පේන්න නැහැ. බැලුවා ආනන්ද සාමීන් වහන්සේ ඒත් පේන්න නැහැ පිණ්ඩපාතේ වැඩම කරලා. සැරියොත් මොගලන් ආදි කිසිදු කෙනෙක් දකින්න නැහැ. ඔන්න ඉතියේ එක ආඳුරු නමක් තමයි උදායි. මේ උදායි භික්ෂුන් වහන්සේ තරම් නරක ක්‍රියා කරපු ආඳුරු කෙනෙක් තව ඇත්තේ නැහැ. පුදුම විදිය වැඩ කරලා තියෙන. උන්වහන්සේ නිසා තමයි ඔය තරම් බුදු ආඳුරු නීති පැනෙන්නේ. ඔය පරාජික ආදි නීති ආවේ ඔකටයි. මතක තියාගන්න බුදු වෙලා අවුරුදු 20ක්
ඒකට කියනවා මුල් බුදු සමයේ නැත්තම් ප්‍රථම බෝධිය සම්බෝධිය ඒ මුල් අවුරුදු 20 නීතියක් පැනවි නැහැ මොකද පැවිදි උනේ ඔක්කොම පින් ඇති අය සසර පතාගෙන ආපු අය අදත් අපි බෝවිත ඔය මහ ලොකු පින්කම් කරලා ප්‍රාර්ථනා කරන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා ඒ වාගේ ගෞතම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා පතාගෙන ආපු අය ඒ පතාගෙන නිකන් ආවා නෙමෙයි දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචම කන්ති සච්ච මදික්කාන මෙත්තුපෙක්කා මේ දස ඔන්න ඔය පාරමී 10 පුරාගෙන ආපු අය පාරමී පුරාගෙනයි සංසාරේ පුරාම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප විඳ විඳ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේ ළඟට ඇවිදින් පැවිදි වෙච්ච උත්තමයෝ ඒ අතරත් 80 මා ශ්‍රාවකෝ විශේෂයි ඒ අය ඊට වඩා පින් කරපු අය මේ උත්පලවන්නා කේමා ආදි මේ තෙරණියොත් එමයයි සංසාරේ බුදු කල්ප ලක්ෂ බැගින් පාරමී පුරාගෙන ආ ඇවිදින් පැවිදි වුණා නිකන් හිටියේ නැහැ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරි අෂ්ටාංගික මාර්ග වැඩුවා වැඩලා වැඩලා ඒතික වඩලා 1500ක් තරම් කෙලෙස් ඒ කෙලෙස් ජයගෙනයි උන්නාන්සලා නිවන් දැක්කේ නත්ති දානි පුනබ්බවෝ ආයි උප්පත්තිය නැති කරගත්තා යතා යම් පදීපෝ පහනවාගෙන වුණා ඒ අවුරුදු මුල් 20 අවුරුද්ද ශාසනේ බොම පිරිසිදුයි එතකොට බුදුරජාණන් වහන්සේ මාසෙට දෙසරයක් දවස් 15කට වතාවක් ඕවාද ප්‍රාතිමෝක්ෂ කියන ගාථාව විතරයි වදාරන්නේ කන්ති පරමං තපෝති තික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා ඔන්න ඔච්චරයි අනුශාසන අවුරුදු 20න් පස්සේ තමයි මේ කලබල ජරමර ඔක්කොම ආවි ඇයි විවිධ අදහස් තියෙන අය පැවිදි වෙන්න පටන් ගත්තා නානත් කායා නානත් සංඥා විවිධ අරමුණු තිබුණේ මේ සිවුර දාගෙන ඒව ඉෂ්ට කරගන්න ඒ නිසා බොහෝ විට ඔය පින් නැති අයත් සසුන් ගත වුණා එබඳු කෙනෙක් තමයි මේ උදායි ඔන්න නීති පනවන්න කාරණාවෙක මොල් 20 වස රාත්‍රි පින්දපාතේ වැඩලා තියෙන අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි ඒ නීතියත් ආවේ පින්දපාතේ යන්නේ පාරට ඇයි ප්‍රශ්න මතුවෙන්නේ දැන් බලන්න මේ උදායි භික්ෂුව ඉන්න තැනටයි මේ ternary ආවි ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරුවෝ පින්දපාතේ වැඩියා එහෙමනම් උන්වහන්සේ වැඩියාට පස්සේ මේ ව්‍යංජනේ පිළිගන්නණ්ඩයි කියලා අර තමන්ගෙන ආපු ව්‍යංජනේ දීලා යන්න පිට වෙනකොටම අර උදායි කියන කපටි භික්ෂුව උන්වහන්සේ කියනවා මේ උත්පලවන්නා රහත් තෙරණියට බුදුහාමුදුරන්ට නම් ව්‍යංජනයක් දුන්නා මට මොකක්වත් ලැබුණේ නැහැ මොනවද ඕන කියලා ඒ වෙලාවේ මේ ලැජ්ජ නැති මේ භික්ෂුව කියනවා ඔබේ ඔය අඳනේ දෙන්න මේ ඇඳන් ඉන්න ඇඳගෙන ඉන්න අඳනේ ඉන්නවා ඔන්න බුදුහාමුදුරන්ගේ කාලේ අඳනේ ඉන්න පින්වත්නි ඒ වෙලාවේ උත්පලවන්නා කියනවා සහෝදරය නැත්තම් ස්වාමීනි භික්ෂුන් වහන්සේලාට වගේ නෙමෙයි භික්ෂුණීන් වහන්සේලා ඔබ වහන්සේලාට ලැබෙනවා වගේ අපිට ලැබෙන්නේ නැහැ. ඔය සිව්පස වුණත් මිනිස්සු කැමති භික්ෂුන් වහන්සේට දෙන්න. උජුපටිපන්න සුපටිපන්න කිය කිය දෙන්නේ භික්ෂුවටයි. භික්ෂුණීන් වහන්සේලාට බොහොම අඩුයි. ඒත් අපිට සිවුරු පහක් තියෙන්න ඕන. දැන් උපසම්පදා වෙච්ච භික්ෂුවට නම් තුන් සිවුර ඇති. ඒ කියන්නේ දෙපට සිවුර තනිපට සිවුර ඊළඟට අඳිනේ. තව එකක් ඕන නම් තියාගන්න පුළුවන් නාන කොට අඳින්න. නාන කඩයක්. ඒ කාලේ මුල් කාලේ නාන කඩක් නැහැ.
ඔය භික්ෂුන් වහන්සේලා එහෙම වතුර නාන්නේ නිරුවතින් ගඟේ බෑලා. එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවා. සිවුරු සෝදලා වේලෙනකන් ඔය ගස් යට නිරුවතින් හිටපු තනුත් තියෙනවා. ඒ මොකද ඒ තරම් දුෂ්කරයි රෙදී. රෙදී නැති කාලෙක භික්ෂුණීන් වහන්සේලාට සිවුරු පහක් තියෙනවා. එකක් තමයි අර තුන් සිවුරට අමතරව තව දෙකක්. දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනෙයි අමතර දෙකක්. එකක් තමයි නාන කඩයක්. භික්ෂුණීන් වහන්සේලා වතුර නානකොට ඇඳ ගන්න ඕනි රෙද්දක්. දිය රෙද්ද කියලා කියන්නේ ඒකට. දිය රෙද්දක් අමතරව තියෙනවා. ඊළඟට මේ අංශ කඩේ වාගේ ඇඳුමක් තියෙනවා. බෙල්ල ළඟ ඉඳ මේ පපුවේ ඉඳලා බඩට යටි බඩ දක්වා වැයෙන්න අඳින ඇඳුමක්. කාන්තා වස්ත්‍රයක් ඒක. අදත් ඔය අඳිනෝ වගේ තමයි. පෙනී නොපෙනී යුතු මේ ශරීරේ වසා ගන්න. අසංවර නැතුව ජීවත් වෙන බඩ පේන්නේ නැති විදිහට ඇඳ ගන්න ඒක තියෙනවා. ඒ නිසා මෙතුමිය රහත් වෙච්ච කෙනෙක් මසුරුකම නෙමෙයි ලෝභකමත් නෙමෙයි. ඔන්න මේක තේරුම් ගන්න ඕන. අපි යමක් අත්‍යවශ්‍ය දෙයක් නෑ කියන්නේ ඒකයි. මොකද මතුව ඌමනාවට තියෙන ටික ඔක්කොම දීලා දාන්න කිව්වත් නෙමෙයි. තමන්ට අත්‍යවශ්‍ය දේ තියාගන්න ඕන. නැත්තම් තමන් අමාරු වෙටෙනවා. ඒ නිසා මෙතුමිය කියනවා මට මේ එකයි තියෙන්නේ. මෙන්න මේ සිවුරු පහයි තියෙන්නේ. ඒ නිසා මේක දෙන්න බෑ. දෙන්න බෑයි කිව්වා. කවුද උත්පලවන්න රහත් පෙරණි? අර භික්ෂුව නැවත නැවත පෙරත්ත කළා. බලන්න යටි අරමුණක් තිබුණා මේ උදායි භික්ෂුවගේ. මොනවද යටි අරමුණ? අර රෙද්දේ ඇති රෙද්ද නෙමෙයි ඕනන්නේ. නාන කඩේ නෙමෙයි. නාන කඩේ ගලවලා දෙනකොට නැත්තම් පින්වත්නි අඳනේ ගලවලා දෙනකොට ශරීරේ කොතනරි දකින්න පුළුවන්. ඔන්න තිබිච්ච ආශාව. ඔන්න කාමී ඇති. මෙතුමිය ලස්සන තෙරණියක්. ශරීරේ සැඟවිච්ච තැනක් දකින්න පුළුවන් මේක ගලවනකොට. ඔන්න පැවිදි උනා තිබිච්ච ගතිය. ඕකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ සිත පුදුමයි. මේ සිත තනන්නයි උන්වහන්සේ අපිට උපදෙස් දීලා තියෙන්නේ. විසිරිච්ච සිත. මේ සිතට ආපු කාම සිතුවිල්ල. අදත් මේ රටේ ඕකයි වෙලා තියෙන්නේ. අර අවුරුදු 15කද කොයිද දරුවෙක්ව කෙලසුවයි කියලා හැමදාම ප්‍රවෘත්ති. ඕවා ප්‍රසිද්ධ කරන්න ඕන කතාත් නෙමෙයි. අර ළමයා ලස්සනයි කිය කිය තව තව ඕක කියනකොට තවත් ඔය ආශාව තියෙන අයට ඔය ආශාව ඇති වෙන්න පුළුවන්. ඕවා පෙන්නිය යුතු දේවල් නෙමෙයි. පෙන්නන්නේ ඒකයි බුදුහාමුදුරු වදාළේ ඒහි පස්සිකෝ. බලෙන් හරි ඇදගෙන ඇවිල්ලා පෙන්නන්න ඕන ධර්මයයි සත්‍යය. මේ මල මුත්‍රා ආදිය පෙන්නන්න හොඳ නැහැ. මේ බලපන් මෙතන බල්ලෙක් ජරා කරලා. ඒක පෙන්නන්න ඕන දෙයක් නෙමෙයි. වැලි ටිකක් දාලා වාල දාන්න ඕන. ඒක නොපෙන්විය යුතුයි. දැන් මේ උදේ නැගිට වෙලේ ඉඳලා අර ගෑනු ළමයා තමයි මාතෘකාව. දැන් ඒ ළමයා ගැන විවිධ කතා බලන්න. එතකොට අර තවත් ආශාවල් තියෙන කාමුකයන්ට මේ පිළිබඳ ආශා ඇති වෙනවා. ඔවා කිව යුතු දේවල් නෙමෙයි. ඔවා ප්‍රසිද්ධ කළ යුතු දේවල් නෙමෙයි. ඊට වඩා කිව යුතු දේ ලෝකේ ඕන තරම් තියෙනවා. මෙන්න මේ උදායි තෙරුන්ට ඕන උනේ එකයි. අර මේ අඳනින් ඇති වැඩක් නැහැ උන්වංශිට. අඳනේ ගලවලා දෙනකොටම ශරීරයේ කොතනකරි තැනක් බලන්න පුළුවන්. ඔය රාගයයි මතුවේ. ඔය ආශාව කාම ඡන්ද කියන්නේ ඕක. කාමයේයි ඡන්ද මේ භයානක දෙයක්. නීවරණ නිවන වහගත්තා. අනික් අය නිවන් දකින්න වැහැයන් කරද්දි බුද්ධ ශාසනේ මේ තෙරුන් වහන්සේට ඕන උනේ අර රහත් උත්තමාවගේ ශරීරය බලන්න. එතුමිය බුද්ධිමත්. එතුමියගේ ශරීරයේ නොපෙනෙන විදියට පහළ අර උඩින් ඇඳන් හිටපු අර කියපු ඇඳුම පාත් කළා කකුල පැත්තට. යටි බඩින් පාලට වැයෙන්න
අර අංශ කඩේ වාගේක පාත් කරලා අදෙනි දීලා ඉරිදි බලෙන් ගියා මෙහෙනින් වංශලගේ ආරාමයට. මෙහෙනින් වංශල මේක දැක්කා. මොකද කියාදී ප්‍රශ්න කිව්වා. මේකයි සිද්ධ වුණේ. මේක කටින් කට ගිහිලා අන්තිමට බුදුරජාණන් වහන්සේ කනට වැටුණා. උන්වහන්සේ සන්ධ්‍යා කාලේ භික්ෂුන් වහන්සේලා රැස් වුණාම ඕක මුල් කරගෙන විනය නීතිය පැනෙව්වා. මහණනි, තමන්ට ඥාතිත්වයක් නැති භික්ෂුණී කෙනෙකුගෙන් සිවුරු ඉල්ලන්න තාන. තමන්ට ඥායකමක් නැති භික්ෂුණියක් ඥාතියෙක් නම් එතනදී අර කාමාශා වෙන්නේ නැහැ. අම්මගේ නිරුවත දකින්න පුතෙක් කැමති නැහැ. තමන්ගේ එක සුප එක කුස උපන් නගාගේ අක්කගේ නිරුවත දකින්න කැමති නැහැ. ලොකු අම්මගේ පුංචි අම්මගේ නිරුවත දකින්න කවුරුත් ප්‍රිය නැහැ, මනාප නැහැ. ඒ නිසා ඥාතියෙක්ගෙන් තොර භික්ෂුණියෙකුගෙන් සිවුරු ඉල්ලන්න තාන. ඔන්න එදා තත්ත්වය ඕකයි. අද කොච්චර හොඳද කියලා බලන්න. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කරන්න පුළුවනි. ඒ කෙලෙස් වල ස්වභාවය. මේ කෙලෙස් කියන්නේ එකයි. හැම තැනම එක විදියටම බලාපොරොත්තු වෙන්න බෑ. විවිධයි විචිත්‍රයි ලෝකේ. ඒ නිසා දෝෂාරෝපණය කරන කෙනාටයි ඒකේ ප්‍රතිඵල පස්සෙන් එන්නේ. පරිස්සම් වෙන්න ඕන. තම තමන් කරන කියන දේවල විපාක තම තමාටයි. අනුන්ගේ වරද දැකලා එපා කිපෙන්න. ඒ වෙලාවේ කර්මය ගැන හිතන්න. මේ කොයිදෝ යන ප්‍රශ්නෙකට මම උට දාලා මේකේ විපාක මට විඳින්න සිද්ධ වුණොත් අනේ පව් මේ වැඩේ කරන කෙනා. දන්නේ නැති කමද, පින ඉවර වෙලාද දන්නේ නැහැ. පුළුවන් නම් ආදරෙන් කියලා දෙනවා, නැත්තම් අන්දේක් වගේ. බුදුහාමුදුරු දේශනා කළා. සමහර තැන්වල මහණෙනි අන්දේක් වගේ ඉන්න එක සැපයි. පේනවා මේක නරකයි, මේ වැඩේ වැරදි. නමුත් ඕවා කියන්න ගිහිල්ලා ප්‍රශ්න. ඒ නිසා පේන්නේ නැහැ මට. තවත් සමහර තැනක බීරියෙක් වගේ ඉන්නවා. මේ කතා වෙන දේ තොට දාලා ඒක ආගෙන ඉඳලා තව තැනක කියලා නැති ප්‍රශ්න. අන්තෝ ජටා බයි ජටා. අද මේ රටට වෙලා කියන එකයි. ඇතුළෙත් ප්‍රශ්න, එළියෙත් ප්‍රශ්න, හැම තැනම මොකක් හරි ප්‍රශ්නයක්. බලන්න උද්ඝෝෂණ ඉවරයක් නැහැ. මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල මොකද්ද යන්නයි. බුද්ධාගම කියන්නේ ඒකටයි, හේතුඵලවාදී. ඇයි මෙහෙම උනේ වෙන්නේ? ඔන්න ඒක බලලා එතනටයි ප්‍රතිකාර කරන්න. මේක අටුව කඩලා පුපු අදනවා වාගේ විටින් විට එක එක දේ. ඒ නිසා ප්‍රශ්න වැඩි වෙන. කොතනත් ඒකයි. කොතනත් පින අඩු පුද්ගලයෝ ඉන්නවා. ඒ අයගෙන් ප්‍රශ්න මතුවෙන. ඒකයි බීරියෙක් වාගේ, ගොළුවෙක් වාගේ ඉඳත් උන. ඕන තැන විතරයි කතා කරන්නේ. කට තිබිච්ච පළියට ඈම තැනම කතා කරන්න ගියොත් එයා වාචාලයෙක් වෙයි. අද මේ රටේ එහෙම තත්ත්වයක් පේනවා. හැම කෙනාම දක්ෂයි කියවන්නේ. තොර තෝන්චියක් නැතුව කියනවා. කියනවා මිසක කෙරුවාවක් පේන්න නැහැ. ඒ කියන දේවල් නිසා ප්‍රශ්න තව වැඩි වෙනවා. ප්‍රශ්න දෙල් කරගන්න ඔය කතාව. ඔන්න බලන්න කටින් වෙන වැඩද මේ වරද? ඕන එකයි එපා එකයි කියලා ඊළඟට තැවෙන්න වෙනවා. ඉද තප්පති කිව යුතු තැන බලන්න. කටට ආපු පලියට වචන පිට කරන්න සුදුසු නැහැ. දැන් බලන්න මේ ඇමති ගොල්ලෝ එක එක දේවල් ওই ජනමාධ්‍යවල කියනවා කියලා ඉවර වුණාට පස්සේ බලන්න ඒක අල්ලගෙන මාස දෙක තුන වාද විවාද සාකච්ඡා වීලු තාලු උසුළු විසුළු ඔන්න බලන්න. හැම පැත්තකම මේමයි. අනුන්ගේ වරදයි අපි ලොකුවට දකින්න. සමහර විට පින්වත්නි අනුන්ගේ චූටි දෙයක් ඒක අපි මා ලොකු කරලා පෙන්වනවා. භූත කියනත් ඒ වට තමයි ලොකු කරලා පෙන්වනවා. දැන් බලන්න අපේ රටට ක්‍රීඩියක් අර ක්‍රිකට් ගාන ළමයි
ඒක මා ලොකු වරදක් කියලා අල්ලගෙන නෙමෙයි කෑ ගන්න. ඒ දරුවෝ ළඟ කෙලස් තියෙනවා. උපරිම තරුණ වයස. තේරුම් ගන්න ඕන. ඔය වයස. ඒ නිසා ඒ ක්‍රීඩකයන් පිළිබඳ නරක ඇකින් බලන්න හොඳ නැහැ. කාටත් වරදින්න. කාටත් වරද. වැරදෙන්නේ මිනිස්සුන්ට. වැරදෙනවා. වරදිනවා මිනිස්සුන්ට. ඒව අල්ලගෙන කෑ ගන්න ගියොත් ප්‍රශ්න මතුවෙනවා. පරිස්සම් වෙන්න කිව්වේ ඒක. ඒ වාගේ තමයි මේ සිවුරු පොරවගෙන ඉන්න මේ ආන්දරු ගොල්ලන්ට. කවුරු හරි බයිනවා නම් ඒකේ විපාක Tamanට කිලිතා ගන්න. නිකම් ප්‍රශ්න දාගන්න උද නැහැ. වැරදි. ආන්දරු කරන බෝ වැඩ වැරදි කියමු. ඒකේ විපාකේ ආන්දරු. එයා නොදැනුවත්ව කරනවා නෙමෙයි. එයා මහන වෙච්ච කෙනෙක්. එයා දන්නවා. පින පව ගැන දන්නවා. දැන දැන කළාම වැරදි පවත් බල සම්පන්න. ඒ නිසා අපි නිකම් ප්‍රශ්න දාගන්න උද නැහැ. අපි යම් කිසි පිංකමක් කරනකොට අපේ සිතේ මැවෙන්න ඕන මම මේ පිංකම කරන්නේ සැරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල ආදි උත්තමයේ උදෙසයි. මම මේ වඳින්නේ අනුත්තරම් පුණ්‍යක්කෙත්තම් ලෝකස්ස. මේ ලෝකෙට පිංකෙතක් කියපු සංඝ රත්නෙයි මං වඳින්නේ. නමාමි සංඝං මුනි රාජ ශාවකං. එමයි අපි වැඳේ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න. ආදි ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග වඩින සුපේසල ශික්ෂාකාන්. එසේ මෙසේ අය නෙමෙයි. ඉරිදි බල තිබිච්ච මා උත්තමයන් වහන්සේලාටයි මම මේක පූජා කරන්නේ. මම මේ අත් දෙක නළලේ තියලා වඳින්නේ කියලා වැඳම තමන්ට ලැබෙන විපාක අනන්තයි. යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝා. අතීත අනාගත වර්තමාන කියන තුන් කලට අයත් සංඝ පිරිසටයි මම මේ දානි දෙන්නේ. ඔය රතන සූත්‍රය කියන්නේ ඒකයි. මේ අවුරුදු දෙකක් තිස්සේ අපි වැඩිපුරම කන් දුන්න සූත්‍රේ රතන පිරිත. තේ දක්කිනෙයියා සුගතස්ස ශාවකා ඒ තේසු දින්නා නිමහප්පලාන්. මේ මගේ සුගත තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාවක පිරිස දක්කිනෙයිය ගුණයෙන් යුක්තයි. අපි මේ මාන්සි වෙලා උපයා සපයා ගත්ත දේ පූජා කරන්න සුදුසුයි. අන්න ඒ උදාර ගුණයට මම මේ පූජ කරන්නේ. ඒම දුන්නම ලැබෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා අපි කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන කම්මංච කම්මඵලංච විශ්වාස කරගෙන වැඩ කරන්න. ඒම නැතුව සංඝයාට නින්දා කරනකොටත් ඒවා පොදුවේ සංගික වෙන. බොහොම නපුරු විදියට බණින්න නපුරු කතන්දර කියන්න වාචාය සංවරෝ වචනය පරිස්සම් කරගන්න. වචනය බොහොම පරිස්සමෙන් පිට කරන්න. හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. ලෝකෙ තියෙන සෑම දෙයක්ම ඇත්ත නෙමෙයි. ඇසෙන් දකින දේවල් බොරු වෙන තැන් තියෙන. ඔය මිරිඟුව ගැනීම කියන්නේ එකයි. කණෙන් අහපු දේවල් බොරු වෙච්ච තැන් තියෙන. සී කල්පනාව ඇති කරගන්න. මම නිකං ප්‍රශ්න දාගත්තම සංසාරේ පුරා මට සමහර විට ගොළු වෙන්න පුළුවන්. සමහර විට ගොත ගන්න පුළුවන්. සමහර විට කටේ උගුරේ මා භයානක ලෙඩක් වෙන්න පුළුවන්. සමහර විට කට ඇරියම ගඳ ගන්න පුළුවන්. සමහර විට කියන දේ කිසි කෙනෙක් පිළිගන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න සසර විඳවන්න වෙනවා. ඒම නැතුව මෛත්‍රී වචීකම්ම අනේ දන්නේ නැති කමටයි මේ කරන්නේ. ඒ අයත සම්මාදිට්ඨි පහළ වේවා සෝපත් වේවා. අනේ මේ ශාසනයේ ඉන්න මේ උත්තමයෝ මේ වරදින් මිදෙත්වා කියලා මෛත්‍රී කරනවා නම් උපදින භවයක් භවයක් පාසා බොහොම ලස්සන කටහඬක්. ඔය ගායකයෝ එමින්
බොහොම ලස්සන මිහිරි නාදයක් ඔන්න බලන්න පිනේට වචන පැටලෙන්නේ නැහැ බොහොම ලස්සන ගහම්බීර කටාන සභාවකට තැනකට ගිහිලා යමක් කිව්වම ඒක ඒක මතිකව ආයි විවාදයක් නැතුව සමී සභාවම පිළිගන්න කටාන විශ්වාසවන්ත කෙනෙක් බවට පත් වෙන හොඳ දත් ටිකක් කටේ කිසි ලෙඩක් නැහැ උගුරේ කිසි ලෙඩක් නැහැ සොරතාන්ත්‍රේ බොහොම හොඳට පිහිටලා තියෙනවා වචන බොහොම ලස්සනට ගලාගෙන යනවා මේවා අර පිනේ විපාක අනුන්ගේ උස මිටි කම් නොපෙනේවා මට අනුන්ගේ දේවල් පේන්න එපා මගේ අඩුපාඩු මට පෙනේවා අන්න ඒකයි අදිෂ්ඨාන ආම්දුරු වේවා ගිහියෙක් වේවා කවුරු වුණත් කරන කලට රස කර කර කළාට කවද අරි ඒව වල විපාක විඳින්ද සිද්ධ වෙනවා ඒක ඒ අයට බාර මම ඉල්ලම් කන්න ඕනේ මාගේ උපතේ ඉඳලා සෑම වැඩකටම උදව් කළේ නම් භික්ෂුන් වහන්සේ ඉරිසියාවක් නැතුව ක්‍රෝධයක් නැතුව මට කොච්චර උපකාර කරලා තියෙනවද මම මව් කුසේ ඉන්නකොට පිරිට් එක කිව්වේ ඉපදුන ඉපදෙන්න අමාරුයි කියලා ස්පිරිතාලේ ඉඳිද්දි පිරිත් වතුර පිරිත් නූල් දීලා සෙත්පතල බෝධි පූජා පවත්වලා ඉපදුනාට පස්සේ මගේ ජීවිතේ සෑම වැඩක්ම අතකුරු කළේ ඉඳුල් කට ගෑවි මගේ අවුරුද්ද පාසා උපන්දිනේට ආයු ලැබේවා වර්ණ ලැබේවා සැපේ ලැබේවා බලේ ලැබේවා ප්‍රඥාව ලැබේවා දන දාන්‍ය යස ඉසුර නැන නුවන නිදුක් නිරෝගී භාවය ලැබේවා කිය කී සෙත්පත්විය කවුද මගේ නෑයෙක් නෙමෙයි මගේ ආඳුරු පන්සලේ ඉන්න ආඳුරු උන්නාන්සලට උදව්වක් උපකාරයක් නොකලත් කමක් නැහැ විවේචන කරලා එපා පවුරෝ ගන්න ඒ නිසා මේ සංඝ රත්නය කියන්නේ නමාමි සංඝං අපි නිතර අත් දෙක නළලි තියලා වඳින්න පුරුදු වෙන්න ඕන බණින එක නෙමෙයි වැරදි තියෙනවා ඒවට සමාව දෙන්න ඒවා ලොකුවට අල්ලගෙන නිකරුණේ ප්‍රශ්න දාගන්න නොදැන අපි ඔයා සංසාරේට දුකයි ඔතන හොඳ කතාවක් තියෙනවා ජම්බුකා ජීවගේ කතාව කියවලා බලන්න ධම්මපදේ එයා කටින් කරගත්ත දෙයට විදූපු ඇති ඒවා කියන්න දැන් වෙලාව නෙමෙයි ඒ නිසා දැන් කල්පනා කරගන්න දැන් පැවිදි වෙන පිරිස බොහොම අඩුයි පන්සල් පාළුවීගෙන අච්චන් සංඝයා බොහොම අඩුවෙන් වැඩෙයි උන්නාන්සේලා පිළිබඳ සිතලා දරු සෙනෙහස වාගි මගේ ආඹුරු එච්චරයි මේ රට ජාතිය රැකුණෙත් සංඝ රත්නය නිසාම වැරදෙනවා වැරදි කරන ඒවා උලුප්පන් නැතුව බොහොම සීකල්පනාවෙන් අපි වැඩ කරගත්තොත් අපේ ජීවිතයට ඒක ආශිර්වාද. ඒම මිනිස්සු නැතුවා නෙමෙයි. දැන් මේ පිට රටවල් වල ඉන්න අය කොතෙකුත් අපිට දැන් මේ ටෙලිෆෝන් කරන මොනවද ඕන දෙයක් කියන්න. දැන් මේ ඕස්ට්‍රේලියාවේ නෝනා කෙනෙක් ඉන්න උදේනි කියලා පුදුම සද්දාවක්. ඒ බෞද්ධක් නෙමෙයි. වෙන ආගමික අය නෝනායි මාත්‍යා ඊළඟට දරුවෝ පුදුම විදියේ ශ්‍රද්ධාවක් මේ ධර්මයට කන් දීලා ඔය අවශ්‍ය කරන බඩු මුට්ටු ආදී එවන ඈත පළාත් වලට බෙදන්න දුප්පත් ළමයින්ට මෙන්න මේ බණ දන්න අය බෞද්ධයෝ නෙමෙයි අන්‍ය ආගමිකයෝ දැන් පුදුම විදියට සංඝයාට ආදරය කරන ඒ නිසා අපි නිතර පරිස්සම් වෙන්න ඕන කයෙන් වාගේම කටිනු සංවරය ඇති කරගන්න ඒමනම් දැන් කල්පනා කරමු අපි අද මේ පින්කම කළෙත් ඊනිපැල්ලේ අපේ නාගිත නායකාඳුරන්ගේ තුම්මාශ පින්කම් ඉතින් විමල රත්න ආඳුරු පිරිවෙනේ වර්ධන පිරිවෙනේ ඊනිපැල්ලේ විමල රත්න නායකාඳුරු මේ ශිෂ්‍ය පිරිස ඒ නායකාඳුරු අපි කාලයක් දන්න කියන කෙනෙක් කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලේ වැඩ කළේ මම ඒ පන්සලට ගිහිල්ලා තියෙනවා ඉතින් මේ ගිය අවුරුද්දේ පින්කම් යොදාගෙන හිටියා කොරෝනා නිසා ඒව කල් ගියා. ඒ නිසා අපේ තුන් මාසයකට පෙර අපවත් වී වදාළ අපේ අතිගරු ඊනිපැල්ලේ නාගිත
නායක මාහිමියන් වහන්සේට සසර සැප ලැබේවා උන්වහන්සේ ජාති ජාති මේ අපටම ලැබේවා මේ ශාසනයට උන්වහන්සේ කළ සේවාව බොහොම වටින ගෝල පිරිසක් ශිෂ්‍ය පිරිසක් ඇදුවා පන්සල් ගොඩ නැගුවා පිරිවෙන් ඇදුවා ඒ පලාතෙම මිනිසුන්ට ආශිර්වාද කළා දානේ පාංශකූලය පිරිත සෙත් පිරිත ඔය විතරක් නෙමෙයි සර්වරාත්‍රික පිරිත් එළි වෙනකන් ගෙයක් හදන්න මුල් ගල තියන්න කිසිම දෙයකට බෑ කියන්නේ සමහර විට පා ගමනින් වඩින්න ඕන සමහර විට බැනුම් ආණ්ඩත් ඒ සියල්ල ඉවසගෙන සිවුරේ ඉතියා අපවත් වෙනතුරු ඒකයි අමාරු වැඩි නින්දා ලැබෙනකොට සැලුනෙත් නෑ ප්‍රශංසා කරනකොට උඩඟුනෙත් නෑ බුදුහාමුදුරන්ගේ නීතිය ඒකයි නින්දාව ලැබුණයි කියලා අඬන්න එපා ප්‍රශංසා ලැබුණා කියලා සතුටු වෙන්න එපා මොකද මේ දෙකම తాවකාලිකයි නින්දා කරපු කටින්මයි අන්තිමට ප්‍රශංසා කරන්නේ මේ දවස්වල ඔක පේනවා ප්‍රශංසා කරපු කටින්මයි අන්තිමට නින්දා කරන්නේ මේකට තමයි අෂ්ට ලෝක ධර්ම කාටත් පොදු මේ ලෝකේ සෑමදාම නින්දත් නැහැ සෑමදාම ප්‍රශංසත් නැහැ ඒක නිකන් කන්දක් නැග්ගොත් පල්ලමක් එනවා වගේ වැඩක් මේ ලෝකේ අනන්දි අනින්දිතෝ නින්දා නොලබපු කෙනෙක් ඇත්තෙක් නැහැ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට නින්දා කරලා තියෙන ඒ නිසා ඒවට බය වෙන්න එපා ඒව අභියස වැනෙන්න එපා සැලෙන්න එපා තමන්ට අදාළ දේ තේරුම් අරගෙන මේ ජීවිතේ කෙටි කරගන්න වැඩ කරනවා මිසක ඕන් නැති දේවල පැටලිලා සසර දික් කරගෙන අනන්ත අප්‍රමාණ කාලයක් තව දුක් විඳින්න එපා කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා අද ලෝකෙම බය වෙලා තියෙන යුගයකයි අපි ඉන්නේ. දැන් බලන්න මේ බණට වුණා දායකයෝ කවුරුත් නැහැ. එළියට යන්න බයයි, පාරකට යන්න බයයි. ඈම තැනකම ඇසට පෙනෙන්නේ නැති වෛරසයක් නිසා. සෑම තැනකම අරුබුද. ඉදිරියට තව මොනවා වෙයිද කියලා ඉතා ගන්න බැරි මට්ටමකයි අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ. මේ ඇස්සේ තවත් අපි ඕන් නැති ප්‍රශ්න දාගත්තොත් මේ කටින් හරි අපි නිකන් ඕන් නැති දේ කරගත්තොත් නිකම් ප්‍රශ්නයක්. ඒකනේ අපි සමාව ගන්න පූජාව කරන. කායේන වාචා චිත්තේන පමාදේන මයාකත. අච්චයන් කම මේ සංග සුපටිපන්න අනුත්තර. මගේ කයින් වචනයෙන් සිතින් වරදක් වුණා නම් අනේ උජුපටිපන්නාදි ගුණ ඇති සංඝරත්නය මට සමාවෙන්න. ඔන්න බලන්න සමාව ගත්තා. දවසට දෙතුන් විට සමාව ගන්න. අපි වුණත් එහෙම. අපිත් බලන්න අපේ නායක ආමඳුගුල්ලන්ට වැඩිහිටි ආමඳුගුල්ලන්ට වඳිනකොට සමාව ගන්න. අපි වඳිනවා ස්වාමීනි අපෙන් වරදක් වුණා නම් සමාව වෙන්න. පාලියෙන් කියනවා අපි. මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං අපි කළ පින ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙන්න. සාමිනා කතම් පුඤ්ඤම් මයං දාතබ්බං ආම්දුරු කරපු පින අපිට දෙන්න. ඕකාශ ద్వාරත්තේන මගේ තිදොරින් කයින් කටින් වචනයෙන් යම් කිසි නරකක් නපුරක් වරදක් වුණා නම් අනේ මට සමාව වෙන්න. ඒතෝ නායකාඳුරු කමාමි සමාවෙන්න සමාව දෙනවා. ඔන්න බලන්න. මේවා හොඳ වැඩ. ඒ නිසා අපි තේරුම් අරගෙන අභූත චෝදනා ඇති නොකර දැක්ක දේ උනත් වැඩි ප්‍රසිද්ධ කරන්න යන්න නැතුව අනේ පව් මොනවා කරන්නද කර්මය ඇති පින ඉවර වෙලාද කොහොමද ඕකයි සිතන්න ඕන අෂ්ටලෝක ධර්ම ඒ ඇරෙන්න නැති දේ මතු කරගෙන ඕපා දූප කතා කරලා සම්පප්පලාප කියන අකුසල කර්මය කටින් කරගෙන පිසුනා වාචා පරුසා වාචා පිසුන වචන පරුස වචන ඉත රිදෙන වචන කතා කරගෙන ඒට එකක් මේට එකක් කේලං කිය කිය සමගිය කඩලා සංඝ බේද ඇති කරගෙන
මුසාවාදා දැක්ක දේ නොදැක්ක කියලා නොදැක්ක දේ දැක්ක කියලා අවුල් පිට අවුල් ඇති කොළොත් මොකද වෙන්නේ තමන්ම තේරුම් ගන්න ඒකේ විපාක තමාට බොනා පසුපස යන කරත්තරෝදේ වාගේ පස්සෙන් එයි බුදු කෙනෙක්ව දැක්කත් බැරි වෙයි සමහර විට නිවන් දකින්න ඒ එබඳු අකුසල් කරගන්න එපා එබඳු මෝඩකම් කරගන්න එපා බොහොම පරිස්සමෙන් බුද්ධිමත්ව වැඩ කළොත් මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මාරයත් ජයගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සැපයි 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 කියලා දේශනා කරපු අමාමා නිවන් දකින්න පුළුවන් කියන බව හොඳට තේරුම් ගන්න ඕන දිනපතා වටිනා ධර්මදේශනා සහ දහම් කරුණ ශ්‍රවණය කිරීමට දහම් සේවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න.